පසුගේ සතිය තුළ පමණ බුරුමයෙන් ආව, කොරියාවෙන් ආව, වියට්නාමෙන් ආව, තායිලන්තෙන් ආව බෞද්ධ නියුත පිරිස. මොකද ලංකාව බලන්නේ ථේරවාදී බෞද්ධ දර්ශනය පැවැත්වෙන ප්‍රධාන රටක. ඒ ආරක්ෂා කර දීම අපේ යුතුකමක් වෙනවා. ඉතින් අභිනව සංගණා කිම්පාන මාන්තේලත් මෙතෙන්දී විශාල වාකීමක් තියෙනවා. මේ පදවි තානාන්තර ලැබෙනකොට වගකීම් තියෙනවා, අයිතිවාසිකම් තියෙනවා. විශේෂයෙන් මේ නායකත්වයේ දීම ඉතාමත් අවශ්‍ය. රට ඊළඟ පරපුරට අලුත් ලොවක් ලබා දෙන්න, වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමේදී ඒ කටයුත්තේදී මම විශ්වාස කරනවා මහා සංඝරත්නයේ විශාල වගකීමක් තියෙනවා. මම සන්තෝෂ වෙනවා පසුගිය වකවානුව තුළ අපි දැක්කා අපේ මහානායක හිමිපාණන් වහන්සේලා, ඒ වගේම සංඝරත්නයේ පමණක් නෙමෙයි අනිකුත් ආගමික නායකයෝ දැන් ඉස්සරහට ඇවිල්ලා මේ ගැන කතා කරන්න පටන් ගන්න තියෙනවා. මහා බෞද්ධය නම් අපිට කිසි විදිහක ජාතිවාදී හැඟීම් ඇති කරගන්න හැකියාවක් නැහැ. ජාති ભેද ආගම් ભેද අපි අයින් කරලා අපි මේ රටේ ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දීමේදී සමගි සම්පන්න බැති කිරීමට රජයක් වශයෙන් මේ කටයුත්තේදී ඉදිරියට ඇවිල්ලා ආදර්ශමත් විදිහට යුක්තිය සාධාරණ රජන සමාජයක් ඇති කිරීමට අපි සියලු දෙනාම කැපී සිටිනවා.